දිනය 2019 අප්‍රේල් 21 ඉරිදා කිතුනු බැතිමතුන් පාස්කු දිනය සමරමින් දේව මෙහෙයන් කරා ගමන් ගත් දවසක්. නමුත් මුළු ලංකාවම හැඬු කඳුලෙන් ගත කරන දිනයක් බවට එදිනපත් වුණේ. දිවයිනේ ස්ථාන කිහිපයකම දේවස්ථානයන්ට හා හොටෙල් වලට ඇති වූ ප්‍රහාර මාලාවත් එක්ක. දිවයිනේ ස්ථාන කිහිපයකම බෝම්බ පිපිරවැහැරීම් සිද්ධ වුණා. ඒත් එක්ක ළමා ජීවිත, මනුෂ්‍ය ජීවිත ගණනාවක් අපට අහිමි වුණේ දේපළ හානිත් එක්ක. මේ සියල්ල සිදු වුණාට පස්සේ අපේ රටේ මාධ්‍ය, අපේ රටේ දේශපාලඥයෝ කතා කරපු දෙයක් තිබ්බා. මෙයගේ විතරම මුව අග රැදිච්ච වචනයක් තිබ්බා. ඒ රටේ බුද්ධිංශය. රටේ බුද්ධිංශ තොරතුරු වාර්තා කරා කියනවා, කෙතේ කියනවා, එක එක ප්‍රශ්න කතා කරා. කෙසේ වෙතත් බුද්ධිංශ ගැන වැඩියෙන්ම කතා කරන මෙවැනි ශෝකව කුල කාලවකවානුවක යතුර තීරණය කරනවා අලුත් වීඩියෝ හරහා බුද්ධිංශය සම්බන්ධයෙන් තොරතුරු කිහිපයක් ගෙන එන්න. මේ යතුර ඔබට ගෙන එන්නේ අපේ රටේ බුද්ධිංශය ගැන නෙමෙයි, ලෝකයේ පවතින බහුතරයක් ප්‍රසිද්ධ, බහුතරය අතරේ ප්‍රසිද්ධ බුද්ධිංශ කිහිපයක් සම්බන්ධයෙන්. යතුර තමන් සතු කරගත්තු තොරතුරු කිහිපයක් ඔබට ගෙනෙනවා. මේ සියලුම තොරතුරු අන්තර්ජාලය ඇසුරින් යතුරු ලබාගත් තොරතුරු. ඔබටත් පුළුවන් මේ වීඩියෝ එක නරඹලා බුද්ධිංශ කියන්නේ මොනවද, බුද්ධිංශවල තියෙන තොරතුරු කොහොමද, බුද්ධිංශ හැසිරෙන්නේ කොහොමද, ලෝකයේ ප්‍රබල බුද්ධිංශ මොනවද කියන වගේ දේවල් පිළිබඳ පොඩ්ඩක් අවධානියම් කරන්න. මේ ශෝකාකුල මොහොතේ වැඩියෙන්ම කතා කරන වචන සම්බන්ධයෙන් බලන්න මේ වීඩියෝ එක. මේ හරහා ඔබට පුළුවන් අවධානය කරගන්න, ඔබට පුළුවන් දැනුම හදාගන්න, විවෘත මනසක් හදාගන්න මොකක්ද බුද්ධිංශ කියන්නේ කියලා. රාජ්‍යයේ ආරක්ෂාව සම්බන්ධයෙන් රාජ්‍යතුල ක්‍රියාත්මක කරන රහස්සතු සේවාවට අපි හඳුන්වනවා බුද්ධිංශය කියලා. ලෝකේ ක්‍රියාත්මක වෙන ප්‍රබල බුද්ධිංශ සම්බන්ධයෙන් අපි හොයලා බැලුවදී අපිට හම්බ වෙනවා ඇමරිකාව තුළ ක්‍රියාත්මක වෙනවායි කියලා CIA නමින් හඳුන්වන රහස් ඔත්තු සේවාවක්. ඒත් එක්කම ජේම්ස් බොන්ඩ් ෆිල්ම් බලපු කෙනෙක් දන්නවා මහරජිනියගේ ආරක්ෂක අංශය තමයි එක්සත් රාජධානි තුළ ක්‍රියාත්මක වෙන MI6 කියලා. රුසියාව කිව්වට පස්සේ බොහෝ දෙනෙක්ට KGB එක මතක් වුණාට රුසියාව තුළ මේ විදි ක්‍රියාත්මක වෙන්නේ SVR කියන රහස්සතු සේවාව. ඊශ්‍රායලය තුළ ක්‍රියාත්මක වෙන ප්‍රබලම රහස්සතු සේවාවක් තමයි මොසාඩ් කියන්නේ. 1972 මියුනිච් ඔලිම්පික් වලදී ඊශ්‍රායල ක්‍රීඩා ක්‍රීඩිකාවන් ඝාතනය වුණාට පස්සේ අවුරුදු 20ක් ඇතුළත ඝාතකයන්ට දඩුවම් දෙන ඕන සමත් වෙනවා. පාකිස්තානය තුළ ඉන්දියාවට එරෙහිව ක්‍රියාත්මක රහස්සතු සේවාවක් තමයි ISI කියන්නේ. ඒත් එක්කම සෑම ලෝක බලවතෙක්ගේම නහයයට ඔත්තු සේවාවක් සපයුවයි කියන ආයතනයක් තමයි චීනයේ සතු වෙන්නේ MSS කියන රහස්සතු සේවාව. ඉන්දියාවේ රෝ කියන්නේ පාකිස්තානු ඉන්දියානු ගැටලු තුළ ඉන්දියාවේ ආරක්ෂාව සපයන ප්‍රධාන රහස්සතු කණ්ඩායමක්. ප්‍රංශයෙන් පිටත බුද්ධිංශ කටයුතු සඳහා ප්‍රතිබුද්ධි මෙහෙයුම් වලට වග කියන ඒජන්සිය තමයි DGSE කියන්නේ. ඒත් එක්කම ජර්මනියේ චාන්ස්ලර්වරයා යටතේ ක්‍රියාත්මක වෙන BND විදේශ බුද්ධිංශයේ තමයි ජර්මනිය සතු වෙන්නේ. මේ සියල්ල පිළිබඳව ඔබ දැනගත්තේ යතුරු හරහා.